爸爸，爸爸没电。妈妈，妈妈，妈妈，妈妈。哎，宝贝，今天妈妈喜欢啦，妈妈卡林尼的卡卡啦。මගේ බබාගේ බර්ත් ස්ටෝරි එක ගැන කලබෝවිල් මූලිකව වෙන සිදු වුණා. ඉතින් මම අද දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ බබා ලැබිලා අපිව බබාල හම්බුනට පස්සේ වෝඩ් එකට දැම්මට පස්සේ පැය 24ක් අපිව රජයේ ලෝහලේ නවත්ත ගන්නවා. ඒ නවත්ත ගන්න ගත්ත කාලය තුල සිද්ධ වෙච්ච දේ. අපි එහෙනම් ඒ කතාවත් අහලිමු. ඉතින් මාව ලැබරූම් එකෙන් බබා ලැබුණාට පස්සේ එයාලා ට්‍රොලියට දාලා බබාව හොඳට නැපි එක මේ බ්ලැන්කට් එකකින් ඔතලා අපේ කකුල් දෙක මැද්දෙන් තියනවා හොඳට තද කරගෙන අල්ලගෙන ඉන්න කියලා අපි වෝඩ් එකට ගිහින් දාන්න. ඉතින් මම කිව්වනේ ෆෝම් එකක් ෆිල් කළා කියලා නර්ස්. ඉතින් ඒ නර්ස් ෆෝම් එක ෆිල් කරන්නේ ඒ ෆෝම් එක තමයි අපේ දැන් කලබෝල රෝහලේ නම් OPD එක ළඟම තියෙනවා රෙජිස්ටර් කාර්යාලය. ඒ රෙජිස්ටර් කාර්යාලයට ඒ ෆෝම් එක දීලා එතනින් ෆෝම් එකක් අරගන්න ඕනේ අපේ බබාගේ උපැන්න සහතිකේ හදාගන්න ෆෝම් එක. ඒක තමයි අපි පුරවන්න ඕන ෆෝම් එක. ඒ ෆෝම් එක අරගෙන අපි බබාව හම්බුනට පස්සේ දාපු වෝඩ් එකේ බාරේ ඉන්න මිස්ටර් පෙන්නෝට පස්සේ තමයි අපේ ටිකට් කපන්නේ. ඉතින් බබා ලැබුණාට පස්සේ ආ හම්බෙච්ච ෆෝම් එක අරගෙන OPD එක ළඟ තියෙන රෙජිස්ටර් කාර්යාලයට දීලා එතනින් සයින් කරපු ෆෝම් එක අරගත්තම තමයි අපේ ටිකට් කපන්නේ. ඒ ෆෝම් එක තමයි බබාගේ උපැන්න සහතිකේ හදන්න අවශ්‍ය වෙන විස්තර අඩංගු පත්‍රිකාව. ඉතින් මාව ලේබර් රූම් එකෙන් එළියට දානකොටම මම බබා ආසාවට වගේ නර්ස් කෙන් ඇහුවා මේ බබාත් එක්ක තියලා ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් තමයි නර්ස් කිව්වා මේ අම්මලට දැන් කාලේ ඉන්න අම්මලට මේ ෆොටෝ වලින් තොර ලෝකයක් නැහැ මෙතන ෆොටෝ ගන්න අහනවා යන්න යන්න ඉක්මනට වෝඩ් එකට යන්න කියලා. ඉතින් මම hina වෙලා බොහොම ස්තුතියි කියලා. ඉතින් ඔන්න මාව ලිෆ්ට් එකේ දාගෙන ඊට පස්සේ ගියා කොහෙද ගියේ කියලා හොයාගන්න බෑ මොකද රෑ 12යි ගානනේ කට්ට කරුවලයි අමාව පැගෙන පැයක් තියාගන්නවා අපි වෝඩ් එකේ අපේ සිහියට අපේ සිහිය හොඳට තියෙනවද ඇඟට දුර්වල මොන හරි තියෙනවද කියලා බලන්න බබා හම්බුනට පස්සේ මට සේලා ඉන්න හිකු දුන්නා. ඉතින් ඔහම ගිහිල්ලා වෝඩ් එකට දැම්මා. වෝඩ් එකට දැම්මට පස්සේ අපිට කියනවා තනියෙන් ඇඳන නගින්න කියලා. අතන ටිකක් පොඩි ඇඳක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ සිංගල් බෙඩ් එකක් තරම්වත් ඇඳ ලොකු නැහැ. ගොඩක් පුංචි. අපිට ඇඳලා නගින්න කියලා බබාව අපේ අත මෙතන අතගාවින් තියනවා. ඉතින් එහෙම තිබ්බම ඇත්තටම බබත් එක්ක ඇඳේ ඉන්න බයයි. මොකද මේ බබා චූටි අපි පෙරුණම් බබාව යට වෙන්න පුළුවන්. අනික මං කිව්වනේ ලේබර් රූම් එකේදී මට නිදියන ඉන්ජෙක්ෂන් එකක් දුන්නා කියලා. ඉතින් ඒ ඉන්ජෙක්ෂන් එක වැඩ කරන්න ගත්තේ මාව බබා ලැබිලා වෝඩ් එකට දැම්මට පස්සේ. ඉතින් ඉන්න බෑ සෑහෙන නිදිමතයි. හිටගෙන ඔහොම ඇස් දෙක අරගෙන ඉන්න බෑ ඔහොම නිින්ද යනවා. ඉතින් එච්චර නිදිමත ඉඳී තේ වෙල මගේ බබත් නිදාගෙන ඉඳී. නමුත් මට උමනාව තිබුණා ගෙදරට කෝල් එකක් ගන්න. ඉතින් හොඳ වෙලාවට අර මං කිව්වා වගේ මං එක බෑග් එකක් අරන් ගියේ නිසා මගේ බෑග් එක මට අරන් යන්න පුළුවන් වුණා නැති. ඒ බෑග් එකේ මගේ ෆෝන් එක තිබුණා. ඒකට දැන් මම දන්නේ නැහැ මේ වෝඩ් එකේ කෝල්ස් ගන්න පුළුවන්ද කියලා. අහන්න කෙනෙකුත් නැහැ. මොකද හැමෝම නිදි කවත් ඇරවල හන්නත් බෑ. ඉතින් මං හිමීට ෆෝන් එකේ ලයිට් එකත් ඕෆ් කරගෙනම ඉස්සෙල්ලාම හස්බන්ඩ් කෝල් එකක් දෙලි කම මෙහෙම බබා හම්බුණා. මෙහෙම බලන්න ඉන්න මම 18 වෝඩ් එකේ මේ 16 වෝඩ් එකේ ඉන්නේ කියලා. ඊට පස්සේ අම්මටත් කෝල් එකක් දෙලි කව බබා හම්බුණා එහෙම කියලා. ඊට පස්සේ ඔන්න මම මෙන්න මේක තමයි ඉස්සෙල්ලාම රෑ මං වා වෝඩ් එකට දානකොට 3ට විතර ඇති. ඉතින් එතකොට ඉස්සෙල්ලාම ගත්ත ෆොටෝ එක තමයි මේ තියෙන බබාගේ. ඉතින් හරියට සූම් ගන්න ෆෝන් එක ඇඩ්ජස්ට් කරලා ගන්න විදිහක් නැහැ. මම දන්නේ නැහැ ෆොටෝ ගන්න දෙනව නැද්ද කියලා. ඉතින් අර මගේ ආසාව නිසා මම හිමීට ඇඩ් කරලා ෆොටෝ එකක් අරගත්ත බබාගේ. ඉතින් ඒක ඇත්තට අර හරියට පේන්නේ නැහැ. ඊට පස්සේ දේ එළුණාම තමයි මම දැක්කේ අම්මලා ඕනතරම් ෆෝන් පාවිච්චි කරනවා වීඩියෝ කෝල් අරගෙන උනත් බබා වානිත් ඇයිට පෙන්නනවා කතා බහ කරනවා. ඉතින් එතකොට ඔන්න මමත් බබාගේ හොඳ ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ උදේ මාව බලන්න ආවා. බලන්න ආවට පස්සේ මම ෆෝම් එක දීලා කිව්වා රෙජිස්ටර් වෙන ෆෝම් එක අරන් එන්න කියලා. මොකද අපි පැය 24න් ටිකට් කපනවානේ. ටිකට් කපන්න අනිවාර්යෙන් අර මේ ෆිල් කරපු ෆෝම් එක වෝඩ් එකට දෙන්න පෙන්නන්න ඕනේ. ඉතින් මම ෆෝම් එක අරන් දෙන්න කියලා හස්බන්ඩ් යවලා හස්බන්ඩ් ෆෝම් එක අරගෙන ආවා. ඒ අරන් ආවට පස්සේ අපි මාව මම ගියා වොෂ් එකක් දාගන්න. ඉතින් එහම වොෂ් එකක් දාගන්න ගියාම එතකොට මට කිසිම ඇඟේ අමාරුවක් තිබුණේ නැහැ. මම ඔයාලට කියන්නේ ඒ කියන්නේ මට වෙච්ච අත්දැකීම් නිසා මම වොෂ් එකක් දාලා එනකොට ඒ කියන්නේ අපේ ගොඩාක් ලේ යනවනේ බබා ලැබුණට පස්සේ. ඉතින් ඇඟට එකපාරට පණ නැති වෙන්න පුළුවන්. ඉතින් මටත් එහෙම වුණා. මම ගිහින් වොෂ් එකක් දාලා ඔක්කොම කරගෙන එනකොට මගේ ඇඟට පණ නැති වුණා. ඊට පස්සේ මම වෝඩ් එකේ බිත්ති අල්ලගෙන තමයි ඇඳ ගාවට ආවේ. ඒ නිසා ඔයගොල්ලෝ බබා ලැබුණාට පස්සේ ඉස්සෙල්ලාම වොෂ් රූම් යනවා නම් තනියෙන් යන්න එපා. තව කාත් එක්ක හරි එකගෙන යන්න. ඉතින් ඒවත් ගොඩාක් පිරිසුදු තිබුණා. අපිට වෙනම බබාගේ ඉවත් දාන ද්‍රව්‍ය එතකොට අපේ පෑස් දාන්න වෙනම භාජන තියලා තියෙනවා. ඉතින් ඒවට දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් ගියා. ඊට පස්සේ ඔන්න
පළවෙනි වෝඩ් රවුන්ඩ් එක එනවා බබාව බලන්න ඉන්න ඩොක්ටර්ස්ලා. දැන් අපි නෝමල් වෝඩ් එකේ බබා ලැබෙන ඉදිද්දි අපිව බලන්න විතරෙන් ඩොක්ටර්ස්ලාගේ බබා ලැබුණාට පස්සේ බබාව බලන්න වෙනම ඩොක්ටර්ස්ලා කට්ටියක් ඉන්නවා. ආයි අම්මව බලන්න වෙනම ඩොක්ටර්ස්ලා කට්ටියක් ඉන්නවා. අම්මව බලන්න ඉන්නේ අපිව බබා ලැබෙන්න ඉඳපු වෝඩ් එකේ බාර විඳපු ඩොක්ටර්ස්ලා ටිකමයි. බබාව බලන්න වෙනමම ළමා විශේෂඥ ඩොක්ටර්ස්ලා වගේක් එනවා. ඉතින් ඔන්න ඉස්සෙල්ලාම බබා බලන්න ඩොක්ටර්ස්ලා ආවා. බබා උදේ 8ට විතර බබාව බලන්න ඩොක්ටර්ස්ලා එනවා. ඒ ඩොක්ටර්ස්ලා ඇවිල්ලා ඉස්සෙල්ලාම බලනවා බබාගේ අතපය හොඳට චලනය වෙනවද, ඒව හොඳට වැඩ කරනවද කියලා. කියන්නේ අර බබාට අර මසාජ් එක්සර්සයිස් එහෙම තියෙනවනේ. අර දණිස් දෙක නවලා චුට්ටකම අර දුවන කොට වගේ පොඩ්ඩක් තල්ලු කරලා බලනවා කකුල් හොඳට වැඩ කරනවද කියලා. ඒ වගේම පොඩි ටෝච් එකක එළියක් ඇහැට ගහලා බලනවා ඇස් පෙනීම කොහොමද කියලා. ඒ වගේම කකුලේ ඇටිපතුලට යටිපතුලෙන් ලේ චුට්ටක් අරගෙන බලනවා තයිරොයිඩ් තියෙනවද කියලා. ඒ වගේම ENT ක්ලිනික් එක තියෙනවා. ENT ක්ලිනික් එකෙන් බලන්නේ බබාගේ ඇස් පෙනීම, කන් ඇසීම, ඒ වගේම ගඳ සුවඳ තේරෙන එක. ඇස කන නාසය ඒ ටික තමයි බලන්නේ. ඉතින් ඇස් දෙක නම් වගේ එදාම බැලුවා. නමුත් කන බලන එක ක්ලිනික් එක එදා වහලා තිබුණේ. ඒක නිසා මට බබාගේ මගේ ටිකට් කැපුවට පස්සේ ආය යන්න වුණා කන ඇහෙනවද කියන එක බබාගේ පෙන්නන්න. ඉතින් මම හිතුවා අපිට වෙනම ප්‍රයිවට් චෙක් කරගන්න ඕනේ කියලා. නෑ, රජයේ වලලත් ඒ සේරම දේවල් කරනවා. කන බලන්නේ බබාගේ නිකන් පොඩි කොටන් බටන් එකක් වගේ පොඩි උපකරණයක් තියෙනවා. ඒක කන ඇතුළට දැම්මම අපේට LED තිරයකින් පේනවා බබාගේ කන් ඇසීම කොහොමද කියන එක. ඒකෙන් එහෙම තමයි බලන්නේ. ඒ වගේම මගේ බබාගේ මං කියවන බබා ඉපදුනම පොඩ්ඩක් කහගදිය තිබුණයි කියලා ඒක බලන්නේ. මහාපටැඟිල්ලෙන් පොඩ්ඩක් මෙහෙම මූණ චුට්ටක් තද කළ බැලුවම කහ වෙනවා නම් යන්තම් පොඩ්ඩක් කහ වෙනවයි කියන එක පේනවා. ඉතින් මට ටිකට් කැපුවම කිව්වා උදේවරුව බබාව සාමාන්‍යයෙන් 8:00 10:00 අතර හිරු එළියට අල්ලන්න කියලා. මොකද ඒ හිරු කිරණ වලින් කහගතිය අඩු වෙනවයි කියලා. ඉතින් ඇත්තම කහගතිය අඩු වුණා. ඉතින් මම කිව්වා තයිරොයිඩ් බැලුවා. ඊට පස්සේ මහපටැඟිල්ලෙන් ලේ අරගත්ත බබාගේ මහපටැඟිල්ලෙන් ලේ අරගන්නකොට බබා හොඳට මැඩුවා. මොකද අර තද කළ මිරිකල තමයි ලේ ගන්නෙ. ඒ ලේ අරගෙන බැලුවා බබා කහ වෙන එක දිගටම තියෙනවද නැද්ද කියලා. ඒක රිපෝට් එක ඔක්කොම රිපෝර්ට්ස් දෙනවා අපි ටිකට් කපලා ගෙදර එන්න කලින්. ඉතින් මගේ බබාගෙන් ඒ සේරම නෝමල් තිබුණේ. නමුත් අර කහවණ එකට මට සතියකට දවසක් වගේ බලන්න එන්න පෙන්වන්න තිබුණා. ආයෙ වගේම බබාගේ ඔළුවේ මැද්දේ තියෙනවනේ තෙල් වල. ඒ තෙල් වලත් ඩොක්ටර්ස්ලා පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම අපෙන් අහන බබාගේ මොන හරි වෙනසක් දැක්කද, අඩුපාඩුවක් දැක්කද, මොන හරි සංකූලතාවයක් දැක්කද, අපි දැක්ක දේවලුත් අපෙන් අහනවා. ආයෙ වගේම තව දෙයක් කියන්න ඕනේ. බබාගේ බැක් සයිඩ් එක තියෙනවනේ. ඒ කියන්නේ බබාගේ කොහොමද කියන්නේ බබාගේ මුත්‍රා කරන ප්‍රදේශය තියෙනවනේ. ඒ ප්‍රදේශය බබෙක් ඉපදිච්ච ගමන් ටිකක් ලොකුයි. කියන්නේ පිටිමේ බබෙක් වුණත් ගැහැණු බබෙක් වුණත් බබා ඉපදෙනකොට ඒ ලිංග ප්‍රදේශය ටිකක් ලොකුවට තියෙන සාමාන්‍ය සයිස් එකට වඩා ටිකක් ලොකුවට තියෙන ඉතින් මම මුලදී බය වුණා ඒක මේ අසාමාන්‍ය දෙයක් කියලා. බබාගේ මේ එහෙම ලොකුක ලොකුවට පේන එක ඇත්තටම නැහැ. ඒක හැම බබෙක්ගේම සාමාන්‍යයි. ටිකක් වෙලා යද්දි තමයි ඒව සාමාන්‍ය සයිස් එකට හැරෙන්නේ. ඉතින් ඔන්න ඔය කරුණ ටිකක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ රජයේ රෝහලක. ඒ වගේම අපි වෙනම නෙට් එකක් රජ රෝහලට ඇදී රයන්න ඕනේ නැහැ. මොකද අම්මගේ ඇඳට වෙනම නෙට් එකකුත් බබාගේ මේ මොකක්ද කියන්නේ නම් මතක් වෙන්නේ නැහැ. බබාගේ තොටිලට වෙනම නෙට් එකකුත් නෙට් දෙකක්ම තියෙනවා. ඒක නිසා අපි වෙනම නෙට් එකක් අරන් යන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් බබාට චූ කොච්චරක් කීපාරක් චූ ගියාද බබා කක්ක දැම්මද කියලා අපෙන් අහනවා. ඉතින් එතකොට මගේ බබා කක්ක දාලා තිබුණ නැහැ. ඉතින් අපි නැහැ කියලා කියනවා. මට මොන හරි වුණා තියෙනවද කියලා බලනවා. පැන්ඩෝල් මොන හරි ඕනද කියලා බලනවා. ඒ ටික තමයි වෙන්නේ. ඊට පස්සේ උදේ 10 මාට් විතර අපිව බලන ડોක්ටර්ස් එනවා. يعني අපි වෝඩ් එකේ බලපු ડોක්ටර්ස්ලා ඇවිල්ලා මොන හරි බාහිර සංකූල ගා මොන හරි තියෙනවද කියලා බලලා ආයෙ ප්‍රශ්න කළා. අපේ වෙනම දැන් බබාගේ විස්තර ලියන්න වෙනම කොල ටිකක් තියෙනවා. අපේ විස්තර ලියන්න වෙනම කොල ටිකක් තියෙනවා. ඉතින් ඔහොම තිබුණා. ඉතින් එහෙම තිබ්බට පස්සේ මගේ බබාව එක ડોක්ටර් කෙනෙක් බලලා කිව්වා බබා බලන ડોක්ටර් කෙනෙක් බබා පොඩ්ඩක් කහගතියයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් බබාලි පුදුනෙන් පස්සේ ඉතින් බබා කහ වෙනවයි කියන්නේ මම හොයාගත්ත විදිහට අපේ ශරීරයෙන් නිරන්තරයෙන්ම රතුරු දුරාණු නිපද වෙනවා. ඉතින් රතුරු දුරාණු නිපදෙනවා වගේම ඉක්මනින් රතුරු දුරාණු බිඳ වැටෙනවා. බිඳ වැටෙනකොට නැවතත් රතුරු දුරාණු නිපද වෙනවා. ඉතින් එහෙම නිපද වෙන බිඳ රතුරු දුරාණු බිඳ වැටෙනකොට බිලිරුබින් කියලා අණු රුධිරයට නිකුත් වෙනවා. ඉතින් ඒ නිකුත් වෙන රුධිරය අක්මාව මගින් මුත්‍රා හරහා පෙරීමක් සිද්ධ වෙනවා, පිටවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ
පුංචි බබාලගේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පැය 24ක වගේ කාලයක් යනවා. ඒ කියන්නේ හොඳට මුත්‍රා පෙරිලා පිට වෙන්න පැය 24ක කාලයක් වගේ යනවා. ඉතින් එහෙම යන්නේ එක පොඩ්ඩක් අඩු වුණාම තමයි බබා කහ වෙනවයි කියලා කියන්නේ අර බිලිරුබින් අණු නිසා. ඉතින් ඒක එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි. මොකද 60%ක්ම බබාලා ඉපදෙනකොටම පොඩ්ඩක් කහ ගතිය තියෙනවා. ඉතින් සමහර අය කියනවා කිරිමදි වුණාමත් එහෙම වෙනවයි කියලා. පස්සේ කිව්වා බබාව ටිකට් කැපුවාට පස්සේ සතියකට දවසක් වගේ ඇවිල්ලා ආයෙත් චුට්ටක් පෙන්න ගනි කියලා. ඒක බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි මම ඔයාලට කියන්න ඕනේ ඔයාලා අනිවාර්යෙන් යනකොට ඔයගොල්ලන්ගේ රෝහලේ බඩු දාගෙන යන බෑග් එකට පැම්පර්ස් ඩයපර්ස් පැකට් එකක් දාගෙන යන්න න්‍යූ බෝන් සයිස් එකෙන්. වෙලොන කඩල්ස් එකේ තමයි මම දන්න විදිහට න්‍යූ බෝන් සයිස් එක තියෙන්නේ. මමත් අරන් ගියේ වෙලොන කඩල්ස් එකේ පැම්පර්ස් එකක් ඩයිපර්ස් එකක්. ඉතින් ඒකට හේතුව මොකද බබා කහ වුණා කහ ගතිය වැඩි බබාලව නිල් පාට ලයිට් එළියකට ලයිට් එකක් තියෙන පොඩි කුටියකට දානවා. පොඩි වීදුරු කුටියක් වගේ එකකට දානවා. ඒකට දානකොට අනිවාර්යෙන් අම්මලට කියනවා ඩයිපර් එකක් බබාට අන්දන්න කියලා. මොකද ඒක චූ කරොත් එහෙම එතන ඒක අපවිත්‍ර වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන් ඩයිපර් එකක් අන්දන්න කියනවා. රෝහලේ වුණත් මම දැක්ක අම්මල ගොඩ දෙනෙක් ඩයිපර් අන්දලා එහෙම කවුරුත් මුකුත් කිව්වේ නැහැ නැපි ඇඳුවේ නැහැයි කියලා. මම නම් නැපි ඇඳුවේ. නමුත් අරම අර නිල් පාට ලයිට් එළියට අල්ලන්න යනකොට ඩයිපර් එකක් අන්දන්න කියලා කියනවා. ඉතින් කෝකටත් හොඳයි. සාමාන්‍ය රුපියල් 200 ගානක් 300 ගානක් වගේ මුදලක් තමයි වෙන්නේ ඩයිපර් පහක් තියෙන පැකට් එක. ඉතින් එහෙම පැකට් එකක් ඕගොල්ලෝ අරගෙන යන්න මොකද ඌමනා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වගේම බබාගේ ක්ලිනික් පොත අර බබාව අවුරුදු 5ක් යනකම් පෙන්නන්න ඕනේ මෙන්න මේ පොත තියෙනවානේ. ඒ පොත අපිට හොස්පිටල් එකෙන් එවෙලම බබාගේ විස්තර පුරවලා දෙනවා. අනිවාර්යෙන් ඔයාලේකට පිටකොලයක් දාගන්න නැත්තම් බයිනවා. ඒ කියන්නේ එදාම නෙමෙයි පස්සේ දාගන්න. ඉතින් ඊට පස්සේ මොන්න මගේ බබා පෑත් දෙකක් වගේ යනකොට සාමාන්‍ය දවල් 11 මාට විතර තමයි කක්ක කළේ. පළවෙනියටම යන කක්ක තද කොළපාල ටිකක් ගනට තමයි යන්නේ, දියට යන්නේ නැහැ. ඉතින් මම දැක්ක ගොඩාක් අම්මල බබා කක්ක කරපු ගමන් ඒ නැපියම පිහිදෙන නැපිය ගුලි කරලා පැත්තකින් තියලා තව නැපියක් අන්දනවා. ඉතින් එහෙම කරන්න එපා. මම නම් ඔයාලට කියන්නේ බබාලා බබා කක්ක කරාම එතන පිහිදාන්න. ෆාමසි වල තියෙනවා කුළුම් බෝල පැකට්. හැබැයි ඒක ටිකක් මිලයි. ඉතින් මම ඔයාලට ලේසි විදිහක් කියන්නම්. කඩේ තියෙන නෝමල් රුපියල් 245ක් 250 300ක් වගේ වෙන්න අපිට ගන්න පුළුවන් ලොකු පුළුම් බෑග්. මම ෆොටෝ එකක් දාන්නම් බලන්න. ඒ වගේ පුළුම් බෑග් එකක් අරගෙන ඔයාලට ගෙදරදී පුළුවන් පුංචි පුංචි බෝල හදාගන්න. බබා ලැබෙන්න කලින් ඒව හදාගෙන බෑග් එකකට දාලා තියාගන්න. ඒ වගේ පොඩි පොඩි දාලා පොඩි පොඩි බෝල දාලා හදාගෙන තියාගෙන හොස්පිටල් එකට ටිකක් අරගෙන යන්න. කවුරුත් මුකුත් කියන්න නර්ස්ලත් හරි අපි කියන්නේ හයිස් කැ සතුටුයි. අපි එහෙම පිරිසිදු බබව තියන් ඉන්නවනේ. ඉතින් මමත් මෙන්න මේ වගේ පුංචි භාජනයක් අරගෙන ගියා. මේකට හොඳ පිරිසිදු වතුර ටිකක් පුරවලා බබා කක්ක කරාම අර පුළුම් බෝල වලින් පොඟව පුළුම් බෝල වතුර එකේ පොඟවලා බබාගේ පිටිපස්ස පැත්ත හොඳට පිහිදාලා තමයි අලුත් නැපියක් ඇඳුවේ. ඒ වගේම තමයි මම මෙන්න මේ වගේ කෝට් ෂීට් එකක් තමයි අරගෙන ගියේ. රබර් ෂීට් එකක් අරන් ගියේ නැහැ. හොස්පිටල් එකේ නොත් රබර් ෂීට් එකක් ඇතර දාලා තියෙන නමුත් මම අරන් ගියේ මෙන්න මේ වගේ කෝට් ෂීට් එකක්. මොකද රබර් ෂීට් එකේ ගොඩක් දෙනෙක් දැන් කියනවා බබාට ඇඟට උෂ්ණයි දාලිය පිට දාන්න නැහැ කියලා. මේ ෂීට් එක ගොඩක් හොඳයි. මම CIB එකෙන් තමයි ගත්තේ. හැබැයි දැන් නම් CIB වල මේක හොයාගන්න නැහැ. ඔයාලට පුළුවන් වුණොත් හොයාගන්න. සාමාන්‍ය කෝට් ෂීට් එකකට වඩා මේ කෝට් ෂීට් එක හොඳයි. මොකද මේක වෝටර් ප්‍රූෆ්. අනික නෝමල් කෝට් ෂීට් එකකට වඩා උරා ගැනීමක් මේ කෝට් ෂීට් එකේ තියෙනවා. උරා ගත්තත් එක්කම බබාගේ ඇඟට තෙතමනේ එන්නේ නැති ගතියකුත් මේ කෝට් ෂීට් එකේ මේ කෝට් ෂීට් එකේ තියෙනවා. රුපියල් 500ක් වගේ මුදලක් තමයි මම මේක ගත්තේ. ඉතින් දවල් 12 වගේ වෙනකොට බබාගේ සේරම ඒව චෙක් කරලා ඉවර වෙලා බබාගේ ටිකට් කැපුවා. නමුත් මගේ ටිකට් කපලා තිබුණේ නැහැ. මොකද ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ස්කෑන් කරලා පීවී කරලා බලනවා. ඒ කියන්නේ අපි බබා හම්බෙන්නේ ඉඳිති ඇඩ්මිට් වෙලා ඉඳපු වෝඩ් එකේ ડોක්ටර් කෙනෙක් ඇවිත් තමයි පීවී කරලා බලන්නේ. එහෙම පීවී කරලායි බලනවා. ඒ කියන්නේ මොන හරි බඩ ඇතුලේ තව තියෙනවද කියන එක. ඒ වගේම ස්කෑන් කරලා බලනවා බඩේ තියෙන ඔක්කොම අපද්‍රව්‍ය පිට වෙලාද, තව ඇතුලේ බඩේ කියන්නේ ගර්භාෂයේ බිත්ති වල කෑලි එහෙම බඩ ඇතුලේ ඉතුරුලා තියෙනවද කියලා. ඉතින් හවස 4 මාට් විතර තමයි මගේ එහෙම ස්කෑන් එක කළා බැලුවේ ડોක්ටර්. ඉතින් PV කරන ගමන් මම හිතුවා ආයි අර පරණ විදිහටම රිදෙයි කියලා. එනට ඒ තරම්ම රිදෙන්නේ නැහැ. නමුත් චුට්ටක් රිදෙනවා. ඒ වගේම මැහුම් වේලිලාද මැහුම් පැසවලද කියලා PV කරනකොට බලනවා. ඉතින් මම ඔයාලට කියන්නේ හැම තිස්සෙම හොඳට ඒ කියන්නේ පිරිසිදු කරන හැම වෙලාවකම හොඳ කපුරුදි කෑල්ලකින් මැහුම් වල තෙත මාත්තු කරලා හොඳ පිරිසිදු තෙතමනේ නැති වෙන තරමට තමයි මැහුම් ඉක්මනට වේරෙන්නේ. සාමාන්‍යයෙන් සති දෙකක් වගේ යනවා. දෙකක්
දෙකක් දෙකම ආරක් විතර යනවා දහන මැවුම් වේලෙන්න ඉතින් අපේ ස්කෑන් එකත් කරලා අපේ පීවීත් කළාට පස්සේ ප්‍රධාන ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා තමයි අම්මගේ ටිකට් කපන්නේ ඒ ටිකට් කපනකොට බලනවා ගෙදරින් එක්කයි යන්නේ කවුරු හරි ඇවිල්ලාද වාහනයක් ඇවිල්ලාද කියලා ඒ වගේම බබා ක්ලිනික් පොත ෆිල් කරලා තියෙන්න ඕනේ ඒ වගේම බබාට BCG එක විදලා තියෙන්න ඕනේ ඒ සේරම වැඩ කටයුතු ඉවර වෙලා නම් විතරයි අම්මගේ බබාගේ දෙන්නගේම ටිකට් කපන්නේ ඉතින් ටිකට් කපලා අපි වෝඩ් එකෙන් එළියට ගියාට පස්සේ එතනදී ආයි අපෙන් වෝඩ් එකෙන් ටිකට් කපනවා කියලා පොතක අස්සන් අරගෙන අපි වෝඩ් එකෙන් පිටු වුණා කියලා අස්සන් අරගන්නවා ඒ වගේම අපිට මට හරියට මතක නැහැ විටමින් එක විටමින් A හරි විටමින් E හරි ටැබ්ලට් එකක් අපිට හොස්පිටල් එකෙන්ම දෙනවා බොන්න කියලා චුට්ටක් තිත්තයි ඒ වගේම අපිට කියනවා බබා හම් ලැබෙන්න ඉන්නකොට අපි බීලිබු ෆෝලික් ඇසිඩ් යකඩ විටමින් C ඒ විතරෙන් බොන්න කියලා මොකද අපි බබාට ෆීඩ් කරනවා කීක දෙනකොට අපෙන් ඒ විටමින් ටික බබාට යන නිසා අපි නැවත විටමින් බොනො නැත්නම් මාට අපේ කොණ්ඩේ යනවා වගේ කොණ්ඩේ යනවා ඒ වගේ පොඩි පොඩි අතුරු අබත් තියෙනවා කියන්නේ මගේ නම් සෑහෙන්න කොණ්ඩි ගියා බබාට කියලා දෙද්දි මට ඇත්තටම ඊට පස්සේ නම් බෙහෙත් පෙවුනේ නැහැ ඉතින් ඔය වගේ වැදගත් කරුණු ටිකක් අපිට කියලා දීලා තමයි අපේ ටිකට් කපන්නේ ඉතින් හවස 4 මාට් විතර වගේ තමයි මගේ ටිකට් කැපුවේ ඔන්න ඔය ටික තමයි පැය 24ක් ඇතුළත රෝහලේදී එක බබත් එක්ක නැවතිලා ඉන්නකොට සිද්ධ වුනේ ඉතින් මම හිතනවා වැදගත් දෙයක් ඔයාලා මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඕන නම් පේජ් එකට ලයික් එකක් දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉදිරියේදී මම කියන්න බලාපොරොත්තු වෙනවා නැවත කෙට්ටුනේ කොහොමද කියලා මම ඒ කියන්නේ බලබෙන්න ඉන්නකොට ඔබ බලන්නට පස්සේ මම සෑහෙන මහත් උනා. ඉතින් නැවත මම මගේ හිතපු ගානටම ආවා. ඉතින් ඒක කොහොමද උනේ කියලා තවලට කියන්න බලාපොරොත්තු වෙනවා. එනට බබා ඒ වගේම බබාට ගන්න ඕන අත්‍යවශ්‍යම බඩු ලිස්ට් එකක් තියෙනවා. ඒ ගැනත් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ අදහස පල්ලෙහාට කමෙන්ට් කරන්න කියලාත් ආරාධනා කරනවා. එහෙනම් මේ වීඩියෝ එක බලුවට ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලා පයිස්සමින් ඉන්න බුදු සරණයි.